අපේකම අපේ සම්ප්‍රදායන් සොයා යන අපූර්ව නවාතැනකට මා පිවිසියා. මා හමුවන්නේ නැටුම් ආචාර්ය චලංක අත්ලගි. තාල අසපුවේ සිටයි අද අපේ කතාබහ. ආයුබෝවන් කියා චලංක පිළිගන්නෝ. ආයුබෝවන් සහන්. ජාතියකට ගමනක් තිබෙනවා. සංස්කෘතියට ගමනාන්තයක් නැහැ. ඒ පියවරෙන් පියවර අපේ සම්ප්‍රදායන් ඉදිරියට යනවා. තාර අසපෙන් ගෙනෙන ගමන මොකද්ද මේ පියවර? ඔව් සහන්, අපි තාලාසපුව පටන් ගත්තේ 2009 වසරේ මෙල්බන් නුවර. ළමුන් 11 දෙනෙක් පමණ සහභාගී කරගෙන තමයි අපි පළමු අදියර තාලාසපුවට තිබ්බේ. අද අපේ ගමනේ ළමුන් 75ක් පමණ අපේ ශ්‍රී ලාංකීය නැටුම් ඉගෙන ගන්නවා. ඔක්කොම ඉගෙන ගන්න අපේම දේ විතරයි. මොකද මං සහන් එක්ක කියන්න ඕන, අද අපි ලංකාවේ දකිනවා මේ අපේ කමින් පොඩ්ඩක් එහාට ගිය තත්ත්වයක්. අපි මේ රැල්ලට හවුච්ච ගතියක්. නමුත් එයින් පොඩ්ඩක් මිදිලා මේ ගමන යන්න තමයි මගේ උත්සාහය දරන්නේ. ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් ළඟදිම අපිට දැක ගන්න පුළුවන්. ඒ අපේ දෙවනි නිර්මාණය ගමන. රට කියා වෙන් කරගනිද්දී නැටුම් සම්ප්‍රදායන් තුලත් ඊට ආමිනික වූ නැටුම් අංග රචනා තිබෙනවා. ඔබ මෙවර තෝරාගන්නේ කිනම් ආකාරයේ සම්ප්‍රදායන්ද? මෙවර බොහොමයක්ම අපි පාවිච්චි කරන්නේ පහතරට සම්ප්‍රදාය නැටුම්, ඒ වගේම අපේ ගැමි නැටුම් සම්ප්‍රදායත් කෝලම් නැටුම් සම්ප්‍රදායත් තමයි මෙවර අපේ නිර්මාණයට දායක වෙන්නේ. මොකද අපි පළමු නිර්මාණය දුම්බරාසිරියේදී අපි උඩරට නැටුම් කලාවේ නිර්මාණ අපි ඉදිරිපත් කරා. මෙවර අපි ඊට පොඩ්ඩක් එහාට ගිහිල්ලා මේ පහතරට නැටුම් කලාව ගැන පොඩ්ඩක් ඒ ගැන අධ්‍යයනයක් කරලා ඒ ගැන එයින් නිර්මාණයක් ඉදිරිපත් කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. පහතරට සම්ප්‍රදායේදී එන බොහෝ ආකෘතීන් තිබෙනවා. පහතරට නැටුම් සම්ප්‍රදාය කියන්නේ මේ අපිට මේ රාවණ යුගයේ ඉඳලා එන කතාව තියෙන මේ දෙයක් සහන්. මේක අපි කතා කරොත් එහෙම පහතරට ක්‍රමය තමයි මේ අපේම අපේ කියලා කියන්න පුළුවන් දෙ. ඒකයි ගැමි නැටුම්. මොකද උඩරට නැටුම් කලාවටත් ඉන්දියානු සම්ප්‍රදාය පොඩ්ඩක් තියෙනවා. නමුත් පහතරට කියන එකට පහතර නැටුම් සම්ප්‍රදායට සම්පූර්ණ සිංහල අපේ යක්ක ගෝත්‍රිකයන් එන නැටුම් කලාවක්. ඒ නිසා එහි තියෙනවා මේ අපේ ගම්මඩුවල, එතකොට පාලි 18 පාලි සන්නී ක්‍රම, එතන ගම් තෙල් මේ නැටුම්, මේ හැම එකම එකතුවකින් ඉදිරිපත් කරන්න තමයි මෙවර මගේ බලාපොරොත්තු වෙන්නේ. බොහෝ වෙලාවට පහතරට උරුම වූ නාද මාලාවක් තිබෙනවා. ඒ වගේම තමයි ඊට අනුගත වූ වාදන භාණ්ඩ. කෙසේද වාදන භාණ්ඩගෙන අපි ප්‍රේක්ෂකගාරය දැනුවත් කරන්නේ? විශේෂයෙන්ම පාවිච්චි කරන්නේ දෙවොල් බෙරේ. මොකද මේ දෙවොල් බෙරේ තියෙන හඬ ඒක මේ පපුවටම වදින හඬක්. ඒ හඬට ගහන්න බෙරයක් මම තාම දැකලා නැහැ. දෙවොල් බෙරේ තමයි මූලික වෙන්නේ පහතරට නැටුම් කලාවට. හැබැයි ඉතින් අද නිර්මාණ වෙනකොට මේවා තව බෙර වර්ග එකතු වෙලා තියෙනවා. එතකොට ඔය දඬු බෙර, එතනින් ගියාම දවුල, මේ උඩරට සම්ප්‍රදායෙන් තමයි දවුල විශේෂම සබරගමු නැටුම් කලාවෙන් ඇවිල්ලා තියෙන්නේ. නමුත් මේ අනිත් නාද මාලා උඩැක්කී ඒවත් අපි පාවිච්චි කරනවා. නමුත් ප්‍රධාන වශයෙන්ම මූලික වෙන්නේ දෙවොල් බෙරේ, ඒවත් යක් බෙරේ. බොහෝ වාණිජමය පරමාර්ථ තියෙන ආචාර්යවරුන් නැටුම් සම්ප්‍රදායන් වර්තමානයට බිහි කරනවා. හැබැයි චලංක ඒ තිබුණු සම්ප්‍රදායන් වර්තමාන ප්‍රේක්ෂකාගාරයට ගෙහෙන්න බොහෝ උත්සාහයක් දරනවා. මේක සැබෑ වෙනසක් නෙවෙයි.
සැබෑම වෙනසක්. සහන් මොකද අද අපි දකිනවා ලංකාවේ මේ සුප්‍රසිද්ධ නැටුම් ආචාර්යවරුන් මේ රැල්ලට හවු වෙලා ඒ ඒ බලන්ට එන අයට ඕන විදිහට නැටුම් ඉදිරිපත් කරන්න උත්සාහයක් දරන. අද අපි නැටුම් දකින්නේ මකුල් ගෙදර ඔන්න ඕ වගේ තැන්වල. බොහොම ලස්සන දකින්න දිලිසෙන ආභරණ ඒව ඇඳගෙන නටන ඒ හරිම ලස්සනයි. නමුත් මගේ උත්සාහය වෙලා තියෙන්නේ මේ නරඹන්නන්ව අපේ දේට කැමති කරවගන්න. නරඹන්නට ඕන නරඹන්නන්ට ඕන විදිහට අපේ දේ හදන්න නෙවෙයි. නමුත් නරඹන්නන්ව අපේ දේට කැමති කරගන්න. මොකද අපේ දේ තියෙනවා මේ විශාල දෙයක්. මේ අපිට මේ බොලිවුඩ් ක්‍රමයට මේ යුරෝපයේ තියෙන දේවල් වලට යන්න උවමනාවක් නැහැ. අපේ ගිනි සිසිලක් වගේ දෙයක් මිනිසුන්ට දකින්න සැලැස්සුවාම එයින් අපේ හිරිගඩු පිරල යන තරමට තෙල් මේ නැටුමක් ඒ මාලක්කමක් ගහලා නටනකොට ඒ තියෙන අනන්‍යතාවය අපිට මේ බොලිවුඩ් වල ඒවයි දකින්න නැහැ. අන්න ඒ දේ තමයි මම මේ වරක් උත්සාහ දරන්නේ අපේ දේට අපේ නරඹන්නන්ව කැමති කරවගන්න. පහයට දැනෙන රසයේද ලේට දැනෙන සුවඳද අපේ කමහා මිශ්‍ර වෙලා තිබෙනවා. ඔස්ට්‍රේලියාවේදී මේ කතරම් අභියෝගයක්ද ඔබේ ශිෂ්‍ය පරම්පරාවත් සමඟ මෙයින් අර්ථ කර්ලියට රැගෙන ඒම මෙහෙම දෙයක් මට කියන්න පුළුවන් සහන්. අපි කොච්චර අපේ දරුවෝ ඔස්ට්‍රේලියාවේ උපදින්න පුළුවන් හැදෙන්න පුළුවන්. හැබැයි අපේ ලේ ලංකාවේ මේක අපි අත්තරලා දැම්මොත් ඒ කියන්නේ අපි මේ දේ අපේ දේ උගන්නන්න නැතුව අපි අත්තරලා දැම්මොත් ඒ අය මෙහි සම්ප්‍රදායට පුරුදු වෙන්න ඉඩ තියෙනවා. නමුත් අපි පොඩි හරි උත්සාහයක් දැරුවොත් මේ ලේවල තියෙන අපේ කම එළියට ගන්න එක අමාරු නැහැ. මගේ ළඟ 90%ක් උගන ගන්න දුවදරුවෝ නැටුම් කිසිම දැනීමක් නැතුව ඉගත් අය මේ ආපු අය. අද ඒ අය බොහොම ලස්සනට නටනවා. ඒ කියන්නේ මේ එක අපිට ලබා දෙන්න පුළුවන්. ඔබතුමා කීවා වගේ එය ටිකක් අමාරු කාර්යයක්. නමුත් උත්සාහයක් දැරුවොත් බැරි කමක් නැහැ. මට හිතෙනවා හන්නේ වයස් පරතර සීමාවක් තියෙනවා මේ ශිෂ්‍ය පරපුරතර. කොහෙත්ම නැහැ. අවුරුදු 3 මාරේ සිට අවුරුදු 40ක පමණ අයත් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. විශේෂයෙන්ම ගමන නැමැති ප්‍රාසංගික මහෝත්සවය ගැන සඳහන් කරද්දී ඒ විශේෂත්වයක් ගන්න අපේ සම්ප්‍රදායන් වගේම මේ ඔස්ට්‍රේලියාවට ආවිනික සම්ප්‍රදායන් පිළිබඳ පරිශීනික ඔබ නිර්ත වෙනවා. මේ බද්ධ වීම කෙසේද? හොඳයි. සහන් මේක මම බද්ධ කරන්න හදන්නේ අපේ තිනෝ මේ අපි හැමෝගේම පැවැත්ම රැඳිලා තියෙන මූලික වෙච්ච දේ කීපයක් තියෙනවා. ඒ මේ මහ පොළොව. එතකොට ගින්දර, ජලය, මේ වායුගෝලයේ අභ්‍යවකාශය. මෙන්න මේ පහ සම්බන්ධ කරගත්තාම අපේ තියෙන මේ අපි මොනවා කිව්වත් අපි ගෝත්‍රිකයෝ. අපි ගෝත්‍රවලින් එන අය, යක්ක, නාග, ඒ පරපුරෙන් එන අය. එතකොට මෙහි ඉන්න අපේ ආදිවාසීන්, අපි Aboriginal කියන අය, ඒ අයගේ තියෙන මේ පොළව හා බැඳිච්ච, මේ ගින්දර හා බැඳිච්ච, වතුර හා බැඳිච්ච බොහොම ලොකු බැඳීමක් තියෙනවා. මෙන්න මෙතන තමයි අපි අතරේ තියෙන සම්බන්ධතාවය. මේක මේ මම හිතාගෙන ඉන්නේ මේ Aboriginal අය මේ ආවයි කියලා. මම හිතනවා මේ ආදිවාසී නැවිලා තිනවා අප්‍රිකාව පැත්තේ ඉඳලා මේ එන ගමනක තමයි මට හිතෙන්නේ මේ ලංකාව වගේ තැනක නැවතිලා ආපහු ගමනක් මෙන්න මෙහෙට ඔස්ට්‍රේලියාවට. මේ එන ගමනේදී මේ අපි බෙදාගත්ත අපිට පොදු වෙච්ච දේවල් ගොඩක් තියෙනවා. අපි පොඩි උදාහරණයක් ගත්තොත් අපි විශ්වාස කරනවා මේ අපි කියමු ස්පිරිට්ස් ගැන. එතකොට මේ ආගෙත් ඒකම තියෙනවා. එතකොට අපි විශ්වාස කරනවා මේ මහ පොළව හින්දා අපි හැම දෙයක්ම රැඳිලා තියෙන්නේ මේ මහ පොළව නිසා කියලා. ඒ අයත් ඒ විදිහයි. අන්න ඒ බැඳීම් තමයි මම මේ ගමනේදී ඒ සමානකම්, ඒ බැඳීම්, ඒ අපි කියන බේස් එලිමන්ට්ස් කියලා ඒවත් එක්ක
හැප්පෙන හැප්පිල්ල තමයි මම මේ මේ ගමන නිර්මාණය ඉදිරිපත් කරන්න හදන්නේ. ඒ හැඟීම් ඒ අපේ ගෝත්‍රීය කතා බහ ගමන තුලින් තාල අසපුවේ සිස් පරපුර සමගින් අත්දකින්න ඔබට ආරාධනා කරමින් අද අපි චලකට සමුදිනවා බේමි ස්තුතියන් දෙනවා සමු සම්බන්ධයි. අයිබෝසා